පාලන බලය ලබා ගැනීම සඳහා තමයි අපේ පක්ෂයේ පිහිටවල තියෙන්නේ 2010 කියලා කියන්නේ අපි දන්නවා මේ යුද්ධේ දිනලා අපි නියෝජනය කරපු මතවාදී ජයග්‍රහණය කරේ අද බිඳ වැටිලා තියෙන්නේ සමාජවාදීවත් සමාජවාදයට යන්න ඕන දර්ශනයවත් නෙමෙයි මේ ධනේශ්වර ක්‍රමය තමයි මුළු ලෝකෙම බිඳ වැටෙමින් තියෙන්නේ දැම්මා සමග සම්බන්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි කමිටුවේ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි සහෝදරයා. දර්ශන සහෝදරයා මට කියන්න පුළුවන් ද මොකක්ද මේ හෘද සාක්ෂියේ සම්මුතිය කියන්නේ කියලා? මේ මහා මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ හැටියට රට හදන රට ගොඩනගන ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙල හෙවත් ජනතාවගේ හෘද සාක්ෂිය තමයි අපි මේ කෘතියක් හැටියට එලි දක්වලා තියෙන්නේ රටේ ඉන්න සියලුම ජනතාවගේ දියුණුව සංවර්ධනය ඒ වගේම ඉදිරි ගමන තීරණය කරන වැඩපිළිවෙල තමයි හෘද සාක්ෂියේ සම්මුතිය හැටියට අපි ඉදිරිපත් කළා තියෙන්නේ. නමුත් ඔබතුමන්ලාගේ නායකයෝ කියන්නේ ජනතාව විමුක්ති පෙරමුණට පාලනය පාලන බලය නැති වුණත් රිමෝට් කන්ට්‍රෝල් බලය දෙන්න කියලා. ඒ කියන්නේ නමුත් ඔබතුමා කියනවා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ පාලන බලයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා ඉදිරි මැතිවරණයේදී. පුළුවන් ද ජනතා විමුක්ති පෙරමුණ පාලන බලයක් ලබා ගන්න එළඹෙන මැතිවරණයේ තත්ත්වය අනුව? මේ එළඹෙන මහා මැතිවරණයේදී ජනතාව තීරණය කළොත් මේ වැඩ පිළිවෙලට අපි ඡන්ද දීලා ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා දෙන්න ඕනේ කියලා. ඒ බලය ක්‍රියාත්මක කරන්න අපිට වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. ඒ හැකියාව තියෙන්නේ ඒ බලය තියෙන ජනතාව අතරේ. නමුත් ඡන්ද පදනමක් තියෙනවද ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ලබා ගන්න? අපි දැක්කේ නැහැ විශාල ඡන්ද පදනමක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට. ඡන්ද පදනම තීරණය වෙන්නේ ඒ කාලවල රටේ ජනතාව පවතින තත්ත්වය තුළ මුහුණ දෙන දේත් එක්ක තමයි ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙන්නේ. ඉතිහාසෙත් එහෙමයි. ඒක නිසා අපිට කියන්න බෑ ජනතා විමුක්ති පෙරමුණට බලයක් තියෙනවද මේ 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 ඊළඟ මැතිවරණයේදී නැද්ද කියලා එහෙම තීරණය කරන්න බෑ. ඒක ජනතාව තුළ තියෙන්නේ. එතකොට ජනතාව ජනතා විමුක්ති පෙරමුණ වැළඳ ගන්නා ප්‍රමාණයට ග්‍රහණය කර ගන්නා ප්‍රමාණයට සහ අවබෝධ කර ගන්නා ප්‍රමාණයට ඒ ඡන්ද ප්‍රකාශ වෙයි. නමුත් 2010 මැතිවරණය ගත්තොත් ලක්ෂ 4මාරක් වගේ සුළු ප්‍රමාණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දීලා තියෙන්නේ. ඉතින් මේ ලක්ෂ 4මාරකෙන් පුළුවන් ද විශාල පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න? මේක මහා අපහසු කාර්යයක් නේද? මෙහෙමයි මම කිව්වා මුලදිත් කිව්වා ඒ කාලය කාල වකවාන තුල පවතින තත්ත්වයන්ට සාපේක්ෂව තමයි ඒ කැමැත්ත ප්‍රකාශ වෙන්නේ. 2010 කියලා කියන්නේ අපි දන්නවා මේ යුද්ධේ දිනලා මේ රාජපක්ෂ පාලනය බොහොම ඉහළින්ම තිබුණු තැන සහ අපි නියෝජනය කරපු මතවාදී රට බේරා ගන්න ඕන රට ත්‍රස්තවාදයෙන් ගලව ගන්න ඕන කියපු මතවාදී තමයි ජයග්‍රහණය කරේ. හැබැයි අවාසනාවකට එතන හිටියේ රාජපක්ෂ. ඒ නිසා ජනතාව කල්පනා කරා මේ රටේ මේ ප්‍රශ්නේ මුදවගත්ත ඊගවට මාධ්‍යවීන් සහ ඒ කට්ටියගේම ප්‍රකාශන වලින් ප්‍රචාරණ වලින් එයා රජාට අන්දල ඇඳගෙන හිටියේ. ඒ නිසා රටේ මිනිස්සුත් ගිහින් ඡන්දෙ දුන්නා. සමහරවිට අපිට හිටපු බලවේග පවා ඒ වෙලාවේදී රාජපක්ෂලා වෙනුවෙන් ඡන්දෙ ප්‍රකාශ කළා. ඒ කියන්නේ දර්ශන සහෝදරයා පිළිගන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දවල කඩාවැටීමක් වැටීමක් තිබුණා කියලා. ඒ කියන්නේ 1999 ඡන්දෙ ගත්තාම මීට වඩා ඡන්ද ප්‍රමාණයක් තිබුණා. ඒ කියන්නේ මීට වඩා ආසන ප්‍රමාණයක් තිබුණා. මීට වඩා මන්ත්‍රීවරු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගියා. නමුත් යම්කිසි පිරිහීමක් තියෙනව නේද? අපි ඒක සලකන්නේ පිරිහීමක් හිටියට නෙමෙයි. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ අනිත් පක්ෂවලට වඩා වෙනස් පක්ෂයක්. වෙනස් වෙන්නේ
අපේ සමාජිකය සහ අනිත් පක්ෂවල සමාජිකය අතර විශාල වෙනසක් තියෙනවා. අපේ සමාජිකය කියලා කියන්නේ කවදාකවත් නොසැලෙන ඒ වගේම ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් සමාජිකය. හැබැයි හිතවත් ඡන්දදායකයෝ සමහර වෙලාවවලදී පවතින දේශපාලන පරිසරය අනුව වටපිටාව අනුව තියෙන තත්ත්වයන් අනුව වෙනස්කම් වෙන්න පුළුවන්. දර්ශන සහෝදරය හිතනවාද ලංකාවට ගැලවෙනවා කියලා සමාජවාදී ප්‍රතිපත්ති. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සමාජවාදී පක්ෂයක් කියලා. ඔව්. අදට ගැලපෙනවද සමාජවාදී ප්‍රතිපත්ති? දැන් මුළු ලෝකෙ ගත්තම චීනෙ ගත්තම චීනේ ක්‍රමය වෙනස් වී යනවා. මිශ්‍ර ක්‍රමයක් ඒගොල්ලෝ අනුගමනය කරනවා. එතකොට කියුබාව ගත්තම අද දැක්කා අපි දැක්කා කියුබාව ඇමරිකාව සමඟ සම්බන්ධකම් ආපහු පටන් අරගෙන තියෙනවා. කොහොමද එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ සමාජවාදයක් ගොඩනගන්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක්. බොහොම හොඳ ප්‍රශ්නයක්. අද බිඳ වැටිලා තියෙන්නේ සමාජවාදීවත් එහෙම නැත්නම් සමාජවාදයට යන්න ඕන මාර්ගය කියලා දෙන දර්ශනයවත් නෙමෙයි. බිඳ වැටිලා තියෙන්නේ මේ මුළු ලෝකෙම වැළඳගෙන තියෙන මේ යුද්ධ අපරාධ ඒ වගේම සූරාකෑම් ඒ වගේ ගැටුම් නිර්මාණය වෙන මේ ධනේශ්වර ක්‍රමය තමයි මුළු ලෝකෙම බිඳ වැටෙමින් තියෙන්නේ. සහ අද ඇමරිකාවට සිද්ධ වෙලා තියෙනවා මේ අවුරුදු ගණනාවක් තිස්සේ සමාජවාදයේ ගොඩනැගුණු කියුබාව ඉදිරියේ දන ගහලා මුළු ලෝකෙ ඉදිරියේම දන ගහලා කියුබාවත් එක්ක සම්බන්ධක ඉවත් කළ කියුබාවත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි කියුබාව සමාජවාදී අත්හැරලා නැහැ. ඒ වගේම චීනේ මේ අද ලෝකයේ ආර්ථිකයේ අංක එකට ගොඩනැගිලා තියෙන්නේ මේ සමාජවාදී අත්හැරලා නෙමෙයි. සමාජවාදී ක්‍රමය තුළ මව් සේතුන් ආරම්භ කරපු සහෝදරය ආරම්භ කරපු වැඩපිළිවෙල ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ මුළු ලෝකෙම තියෙන සමාජයට ගැළපෙන ආකාරයට කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් බලේ ඉන්නේ කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් වෙනස් කරපු ආර්ථික ප්‍රතිපත්තිය තමයි චීනය අද අංක එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ හැරෙනකොට මේ ධනේශ්වර ක්‍රමයේ ජයග්‍රහණය නෙමෙයි චීනය ලබාගෙන තියෙන්නේ. ඒ කියන්නේ සමාජවාදී තියෙනවා. සමාජවාදී ඒ කාල වකවානුව අනුව වෙනස් වීම කරගෙන ලෝකෙට ගැළපෙන ආකාරයට ආර්ථිකයට ගැළපෙන ආකාරයට කළමනාකරණය කරගෙන තියෙනවා. දැන් එහෙම ලෝකෙට ගැළපෙන ආකාරයට කළමනා කරගත්ත චීනය වගේ මහා දැවන්තයන් එක්ක සමීප සම්බන්ධතා තියාගෙන රට ගොඩනගන්න යුද්ධ ඉවර කරන්න විශාල මෙහෙයක් දරුව හිටපු ජනාධිපතිවරයා. නමුත් ඔබතුමන්ලා හිටපු ජනාධිපතිවරයාට එක දිගට පහර එල්ල කරනවා. ඇයි? ඒකේ ඒ ප්‍රශ්නේ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ ජයග්‍රහණය ලබා ගන්නට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න ජනතා විමුක්ති පෙරමුණ හැටියට රට ගැන හිතලා කල්පනා කළා විශාල වැඩ කොටසක් කළා. ඒක ජාතිකවත් කරා ජාත්‍යන්තරවත් කළා. හරි? ඒක වෙන කවුරුවත් කළේ නැහැ. වෙන කට්ටිය ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා කරන කටයුතු වලට ඇවිල්ලා සහභාගී වුණා. හැබැයි ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ යුද්ධ ඉවර කරන්න හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ සහයෝගය දුන්නා. ජනාධිපතිවරයාට කියලා නෙමෙයි රටටයි ඒ සහයෝගය දුන්නේ. රට වෙනුවෙන් අපි ඒ කටයුතු කරන්නට කැපවීමෙන් වැඩ කළා. ඒ වගේම එයාට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණා. එයා මේ යුද්ධය මුවාවෙන් හොරගම් කළා. රටේ ජාතික ධනය කොල්ල කෑවා. රට වෙන තැනකට ගෙනියන්න ලැහැත් වුණා. ඒක හින්දා එයාට විරුද්ධ වුණේ. ඒ හැරෙනකොට මේ රටට ද්‍රෝහි වීමක් නෙමෙයි. රාජපක්ෂලා යුද්ධේ වවාගෙන කෑවා. නමුත් යුද්ධය නිසා හොරකම් කළා. නමුත් හොරකම් කරපුවා අද වෙනකොට එළි වෙලා නැහැ. අද වෙනකන් එළි වෙලා නැහැ. ඔව්. ඉතින් මොකද්ද අදහස ඒ පිළිබඳව? ඒක අපිට ජනතා විමුක්ති පෙරමුණ හැටියට තීන්දුවක් ගන්න පුළුවන් නම් මේ රටේ පහුගිය කාලේ වෙච්ච දේවල් සම්බන්ධව අංක එකට ඒ තීන්දුව ගන්නවා අපි. එහෙමනම් ඔය ඉන්න හුඟක් නායකයන්ට ඉන්නේ මෙන්නේ රජ ගෙවල් වල නෙමෙයි හිර ගෙවල් වල. ඒ කියන්නේ ඒ තරමට නීතියෙන් පිටට ගිහිල්ලා ගන්න තීන්දුවක්ද? නෑ. ජනතාව ඉදිරියේ ජනතා අධිකරණයක් ඉදිරියේ ඔවුන් කරලා තියෙන අපරාධ ඔවුන් කරලා තියෙන විනාශකාරී දේවල් රටට කරලා තියෙන බරපතල නොගැලපෙන දේවල්
අපි හෙලි කරලා සමාජයේ ඉදිරියට සමාජ ජනතා අධිකරණයක් ඉදිරියට ඔකට ඒ අය ගෙන්නනවා. ඒක කවදා හරි වෙන දෙයක්. ඒ කියන්නේ හිටපු පසුගිය රජය එහෙම නැත්නම් දැන් මේ වර්තමානයේ පවතින රජය එක්සත් ජාතික පක්ෂ රජයට එදි කරන්න බැහැ කියලාද ඔබට මගේ අහන්නේ? කවදාකවත් කරන්නේ නැහැ. කවදාකවත් කරන්නේ නැහැ. මොකද අද රටේ ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා. මහින්ද රාජපක්ෂ බලේ ඉන්න දවස්වල එක්සත් ජාතික පක්ෂ නායකයා හවසට රාජපක්ෂත් එක්ක කෝපි වීවා. රටේ අපරාධ වෙද්දී ඒ රටේ දරුණු සමාජයක් නිර්මාණය කරද්දී රටේ තැන් තැන්වල මිනි මරද්දී මාධ්‍යවේදීන් අතුරුදහන් වෙද්දී ඒව ගැන ප්‍රධාන විපක්ෂයට කිසිම අරගලයක් කරේ නැහැ. ඒ වගේම රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් බලලන්ට රාජපක්ෂ කටයුතු කරද්දී අර ජලයේ ඉල්ලලා රතුපස්වල වෙඩි තියද්දී නේ ඒවට ප්‍රධාන විපක්ෂයට දැවැන්ත කාර්යභාරයක් කරන්න තිබුණා. ඒවා කළේ නැහැ. නමුත් දැන් දැන් වර්තමානයේ කතාවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රතුවලියක් කියලා. මොකක්ද මේ කට කතාව? ඒවා ඉතිහාසෙ නම් ඔය වගේ කතා කොච්චරක් තිබුණනේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ කාලේ කියන රතුවලියක් කියලා. මේ ඉස්සෙල්ලා කිව්ව වෙන එකක්. එහෙම කියන්න හේතු වෙච්ච කාරණා ටිකක් මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ තව මතයක් එනවා හිටපු ඇමතිවරයෙක් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමතිවරයෙක් ඔබතුමාලට සල්ලි දුන්නා කියලා. ඒ කියන්නේ මොකද්ද මේ මේ ගනුදෙනුවක් සිදු වුණාද එහෙම? එහෙම නැත්නම් හිටපු ඔයගල ඔබ පක්ෂේ හිටපු මහා නායකයෙක් සෝමාන් සමරසිංහ සහෝදරයා කියනවා ජනතා විමුක්ති පෙරමුණ කියන අද ඩීල් දාන පක්ෂයක් කියලා. මොකද්ද මේ කතාව? ඒ කතාවේ ඇත්තටම මේ ගත යුතු හරයක් නැහැ. පැහැදිලිවම එහෙම හරයක් නැහැ. මං හිතන්නේ අනුරුකුමාර සහෝදරයා ওই සම්බන්ධව උත්තර දීලා තියෙනවා. මොකද දැන් පැහැදිලිවම මේ කියන්න ඕන. දැන් කවුද ඔය මෙයාගේ ඔය කියන ඇමතිවරයා විජේදාස රාජපක්ෂ එයාගේ අතින් මේ සල්ලි ගෙනල්ලා දුන්නා කියලා කොතරකවත් ඔප්පු කරලත් නැහැ, ඔප්පු කරන් මේ මේ එහෙම කියලත් නැහැ යා. නමුත් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ එතුමා කියලා තියෙනවා. කවුරු හරි මේ ව්‍යාපාරිකයෙක් සම්බන්ධ වෙලා උදව් කරා කියලා. ඇත්තටම අදත් අපිට මේ මේ එක්සත් ජාතික පක්ෂය කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි අරගෙන යන වැඩපිළිවෙලට ආධාර කරන්නේ මේ සමහර ව්‍යාපාරිකයෝ ඇවිල්ලා උදව් කරනවා. ඒක මේ ලංකාවෙත් කරනවා මෙහෙත් කරනවා. ඉතින් මේ වැඩේ තියෙන්නේ මෙහෙමනේ. දැන් අපිට දැන් රතු අලියයි කියලා කියනවනේ. ඒ කියන්නේ වෙන එක හේතුව නිසානේ මේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අය අපිට ඇවිල්ලා උදව් කරනවා. ඉතින් මේ ජනතා විමුක්ති පෙරමුණ හැදෙන්නේ කොහොමද? ඇයි එක්සත් ජාතික පක්ෂය අය උදව් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට? මං කියන්නේ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි. මේ රටේ ඉන්න සියලුම පක්ෂවල සමාජිකයෝ හිතවත් වූ ඒවට ආධාර උපකාර කරන අය මේ මේ කාලේ උදව් කරන හේතුව මොකද? ඒකට හේතුව ජනතා විමුක්ති පෙරමුණ මේ අවුරුදු 67ක ආපු ගමන් මාර්ගයේදී නිවැරදි දේශපාලන ස්ථාවර ඉඳලා වැඩ කරලා තියෙනවා. රටගෙන අවංකව කැපවීමෙන් වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ සමාජිකයෝ අපිට දැන් සම්බන්ධ වෙනවා. ඉතින් මේ පක්ෂය හැදෙන්නෙම ඔය පක්ෂ දෙකේ ආපු සමාජිකයන්ගේ. ඒ අය හරියට මේ ඒ පක්ෂ හරිබරින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන තමයි ජනතා විමුක්ති පෙරමුණට එන්නේ. දැන් අපි යථාර්ථයේ කතා කරොත් එළඹෙන 17 වෙනිදා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයටවත් සම්දානයටවත් ඒ කියන්නේ ප්‍රබල බලයක් එහෙමත් නැත්නම් ආසන 113ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවද නැද්ද කියලා අපි තවම දන්නේ නැහැ. දර්ශන සහෝදරයා මොකද හිතන්නේ? ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ගත්තාම ආසන මොන විදිහට බෙදිලයිද අපිට හිතන විදිහට? එහෙමත් නැත්නම් අපි පසුගිය මැතිවරණ වල තියෙන ඡන්ද පදනමත් එක්ක අපි කතා කරමු. කාලාන්තරයක් තිස්සේ මේ දේශපාලනයේ ඉදලා භූමියේ මහ පොළොවේ දේශපාලනයේ ඉදලා තියෙන කෙනෙක් හැටියට මේ මැතිවරණයේ සුවිශේෂ මැතිවරණයක් වෙනවා. ඔය කියන පක්ෂ දෙකෙන් එකකටවත් පැහැදිලි බලයක් ලැබෙන්නේ නැහැ. පැහැදිලි බලයක් ලබා දෙන්නේ නැහැ. සුවිශේෂ ජයග්‍රහණයක් ලබා දෙන රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ. ඒ කියන්නේ මේ සම්දානට හෝ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු පිහිටවීමේ බලය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මත කියලාද කියන්නේ? බොහෝ විට තීරණාත්මක බලවේගය වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අප
අපි දකිනවා උතුරු නැගෙනහිර පැත්ත ගත්තොත් එහෙම දෙමළ සන්ධානයේ අපිට ඒක විවේචනයට එල්ල කරන්න බෑ. නමුත් ඔවුන් පැහැදිලිවම පාර්ලිමේන්තුවට වැඩි ආසන ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවට එනවා. හිතන්න බැරිද ජන දෙමළ සන්ධානයත් සුවිශේෂී කාර්යභාරයක් මෙතනදී ඉෂ්ට කරයි කියලා? මං හිතනවා ඒ අයටත් මන්ත්‍රී ප්‍රමාණයක් හම්බෙනවා. මන්ත්‍රී ප්‍රමාණයක් හම්බුණා, මන්ත්‍රීවරු ප්‍රමාණයක් හම්බුණාට රටේම ජනතාව, රටේම මේ බහුතරයක් ජනතාව වැඩි ප්‍රමාණයක් ඡන්දේ දීලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන් තියෙනවා. වැඩි මන්ත්‍රී ප්‍රමාණයක් අපිට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසා ඒ අයට විශේෂයෙන්ම කියලා මේ බලයක් බලපෑම් කරන්න පුළුවන් බලයක් ලැබෙයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ. අනිත් එක මේ වෙලාවේ ඒ අයත් විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදිලා ඉන්නවා. කණ්ඩායම් කීපයකට බෙදිලා ඉන්නවා. විශේෂයෙන්ම පසුගිය පලාසභා ඡන්දයේදී වෙනම එකට තරඟ කරපු අය වෙන් වෙලා දැන් තරඟ කරනවා. ඒ නිසා මම හිතනවා සුවිශේෂ බලයක් හම්බෙන්නේ නැහැ. විශේෂ ජනගහනයක් වැඩි ජනපදනමකුත් ඒ පළාතට ඇත්තේ නැහැ. ඒ නිසා මං හිතනවා වැඩි විශාල නමුත් සමාන පාතික නියෝජන ක්‍රමය ඔස්සේ ඔවුන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට අපි දැක්ක ගිය සැරේ. නමුත් ඔබතුමන්ලාගේ ඒ කියන්නේ ප්‍රබල දිස්ත්‍රික්කයක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි දැක්කේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුවට නියෝජනයක් ලැබෙනවා ගිය සැරේ. පාර්ලිමේන්තුවේ ඒක පාර්ලිමේන්තු මැතිවරණයේදී ගිය සැරේ හම්බන්තොට ඔබතුමන්ලාගේ ඡන්ද පදනම අඩු වෙලා තියෙනවා. මොකද්ද මේ විශේෂ හේතුවක් තියෙනවද මේකට? එහෙම නැත්නම් අපි දැක්කා සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා හම්බන්තොට පැමිණීම සමගම ජනතා විමුක්ති පෙරමුණ සුන්න දුවේ වෙලා ගියා කියලා තේනවා. නෑ එහෙම එකක් නෙමෙයි. මේ සජිත් මේ 2000 ඉඳලම ඉන්නවනේ. මේ ගිය මැතිවරණේ විතරක් නෙමෙයි. මේ සජිත් ඉදිරියේ තමයි අපි මේ තිස්සමාරාම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරේ. හරි UNP 3ට දාලා අපි අංක 1ට පත් වෙලා ප්‍රාදේශීය සභාව දෙවතාවක් ජයග්‍රහණය කරේ. ඒක නිසා එදා තිබුණු මේ ඒ දේශපාලන සුවිශේෂ තත්ත්වය මත හම්බන්තොට මේ අනිත් එක රාජපක්ෂවරු මේ යුද්ධය ජයග්‍රහණය කරපු රජවරු කියලානේ මිනිසුන්ගේ පිළිගැනීම තිබුණේ. එතෙන්ද ඒක නිසා වෙච්ච දෙයක් මිසක් නමුත් අපේ ඡන්දපදනම අඩු වීමක් එහෙම නැහැ. නමුත් මට හිතෙන්නේ දැන් අප කතා කරනවා 20 වෙනි සංශෝධනය පිළිබඳව. ඒ කියන්නේ නව මැතිවරණ ක්‍රමයක් ලංකාවට ලැබිය යුතුයි කියලා හැමෝම කතා කරනවා. මට හිතෙනවා 20 වෙනි සංශෝධනය හරහා ජනතා විමුක්ති පෙරමුණ නැත්තරම නැති වෙලා යයි කියලා. ඒ කියන්නේ මේ 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 කේවල මන්ත්‍රී කොට්ටාස ක්‍රමේ නැවත ආවොත් නැත්තම් සමානුපාතික නියෝජන ක්‍රමේ නැති වුණොත් ඔව් එහෙම වෙන්නේ. දැන් මෙහෙමනේ, දැන් අපි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ තමයි දැන් තරණ කරන්නේ. ඒ අනුව තමයි අපි අපේ උපාය උපක්‍රම සහ මේ අපේ මැතිවරණ ක්‍රමය අපිට සුවිශේෂ වූ මැතිවරණ ක්‍රමයක් ප්‍රචාරණ ක්‍රමයක් නේ අපි හදාගෙන තියෙන්නේ. ඒ தත්ත්වය යටතේ අපි ඊට ගැළපෙන ආකාරයට අපි අපේ මැතිවරණ යාන්ත්‍රණය හැඩගස්ස ගන්නවා. ඒ වගේම ඊට අදාළ මම දන්නවා මට පැහැදිලිවම කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ කේවල ඡන්ද ක්‍රමේ යටතේ මැතිවරණ තියන්න පටන් ගත්තෙන් පස්සේ ওই පක්ෂ දෙකෙන් එකට වන්නේ මේ මිනිස්සු ඡන්ද දෙන්නේ. ඡන්ද දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයාට හේතුව කවදාකවත් දැකලා නැති මිනිස්සු අපේ පක්ෂේ අංක 1ට ගෙනාවා. සංධානයත් එක්ක තරඟ කරලා ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා අවංකයි. ඒ වගේම සමාජයේ ඉදිරියේ බොහොම පිරිසුදු නිවැරදි පුජ්‍යලෙක් කියන ආකල්පය තියෙන නිසා. ඒ 2005 දැන් 2015 මට වෙනකොට මට හිතෙනවා ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන මහතිවරණයේදී ජයග්‍රහණය කරන පක්ෂයත් සමග මොන පක්ෂයාවත් සන්ධානයාවත් එක්සත් ජාතික පෙරමුණාවත් අනිවාර්යයෙන්ම ඒ පක්ෂයත් සමග එකතු වෙලා ආණ්ඩුවක් හදයි කියලා. මං හිතන්නේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරනවා ලාංකික ජනතාව. ඒ මැතිවරණ ක්‍රමය යම් කිසි මට්ටමක තියාගන්න ජනතා විමුක්ති පෙරමුණ සිද්ධ වෙනවා
එළඹෙන මැතිවරණයේ දිනන කුමන පක්ෂයක් හෝ එකතු වෙලා ආණ්ඩුවක් හදන්න. ඒකට හේතුව මේ මැතිවරණ ක්‍රමය තුලට අලුත් මැතිවරණ ක්‍රමය තුලට එමත් නැත්නම් විසුවෙන සංශෝධනය තුලට සමානුපාතික නියෝජනයේ යම් කිසි ප්‍රවණතාවයක් ලබා ගන්න ජනතා මුක්ත ප්‍රවණ සටන් කරයි කියලා ඒ විදිහට. මෙමය අපි අපේ පක්ෂයට පක්ෂයේ අභිවෘද්ධිය විතරක් සලකලා කටයුතු කරන පක්ෂයක් නෙමෙයි. රටට ගැළපෙන වඩා යහපත් දේකුමක්ද ඒ පක්ෂයට අවශ්‍ය වුණත් ඒ වඩා යහපත් දේ තෝරන පක්ෂයක්. ඒ නිසා එළඹෙන මැතිවරණයේදී අපි ලබා ගන්න ජයග්‍රහණ ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන ජයග්‍රහණ අපේ රටේ ඉදිරි ගමනට ඉවහල් වෙන ආකාරයට යොදා ගන්නවා වගේම රටේ ජනතාවගේ නිදහසත් ඒ වගේම සාධාරණයක් උදෙසා පාවිච්චි කරනවායි කියන එක අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව එළඹ කොයි මේ මා හිතනවා වඩාත් හොඳ පාලන ක්‍රමයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් ආකාරයට ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන බලය ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරනවා. හැබැයි මේ පක්ෂ දෙකට එකතු වෙන්න ඕන කියලා එහෙම නියමයක් නැහැ. ඒ ලැබෙන බලය අපි ජනතාවගේ යහපත උදෙසා පාවිච්චි කරනවා. එතකොට දර්ශන සහෝදරයා, එළඹෙන 17 වෙනිදා ලංකාවේ ජනතාව කුමක් කළ යුතුද? ලංකාවේ ජනතාවට මේ අවුරුදු 67ක දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂ කාර්යභාරයක් පැවරලා තියෙනවා මේ වතාවේ මහ මැතිවරණයේදී. මොකද වෙන කවරදාකටවත් වඩා අද රටේ ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා. එනිසා ඔය පක්ෂ දෙකෙන් කාට බලය දුන්නත් මේ අවුරුදු 67 තුල ආපු ගමන් මාගේ මගේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔවුන් මේ ආපු ක්‍රමයෙන් ඉදිරියට අරගෙන යනවා මිසක් වෙනසක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම ඔවුන්ට සැලසුමකුත් නැහැ. සහ වඩා වැදගත් දේ තමයි උවමනාවකුත් නැහැ, හැඟීමකුත් නැහැ. ඒ නිසා අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ මෙතෙක් කාලයක් තට්ටු මාරුවට මේ පක්ෂ දෙකට බලය ලබා දීලා හොඳටම රැවටුණා. ඒ රැවටීමට තිත තියන්න ඕන. ඒ වගේම ඔබ නැවත වතාවක් ඒ රැවටීමට ලක් වෙලා ඉදිරියේදී අපේ රට සමාජමය වශයෙන්, ආර්ථික වශයෙන්, ඒ වගේම සංස්කෘතිකමය වශයෙන් මේ පිරිහි තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් වෙනත් මාර්ගයක්, වෙනත් විකල්ප ක්‍රමයක්, ඒ වගේම විකල්ප වැඩපිළිවෙලක්, ඒ වගේම විකල්ප බලවේගයක් කටේ ඉදිරියට ගේන්න ඕන. ඒකට සුදුසුකම් තියෙන වෙන කිසිම පක්ෂයක් කණ්ඩායමක් රටේ මේ මැතිවරණයේ ඉදිරිපත් වෙලා නැහැ. අපේ රටේ ඉතිහාසයේ ඉඳලා මේ දක්වා රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එනිසා ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරවන්න මේ 17 වෙනිදා මහ මැතිවරණය යොදා ගන්න ඕන. තමන්ගේ හද සාක්ෂිය අවදි කරවන්න ඕන. මෙච්චර කාලයක් තමන් යටපත් කරගෙන තිබුණු සැබෑ හැඟීම ඉස්මතු කරගෙන ජනතා විමුක්ති පෙරමුණේ සීනුවේ ඉදිරියේ තමන්ගේ වටිනා ඡන්දය, තමන්ගේ අයිතීන් රැකෙන ඡන්දය ජනතා විමුක්ති පෙරමුණේ සීනුවට ලබා දෙන්න ඕන. ඒ වගේම හද සාක්ෂිය සම්මුතිය මේ වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා සීනුවේ ඉදිරියේ ඔබේ කතරේ පාවිච්චි කරලා ඉතා දියුණු උගත් මානව සමාජයක් නිර්මාණය කරන්නට සුදුසු ඒ නියෝජිතයන් ඔය පාර්ලිමේන්තුවට යවන්නේ කියලා අපි ඉතාමත්ම ආදරයෙන් වමනාවෙන් ඉල්ලා සිටිනවා ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් කරන්නේ කියලා. දර්ශන හෙට්ටිආරච්චි සහෝදරයා කියන්නේ තට්ටු මාරු ක්‍රමයෙන් මිදිලා
අලුත් ආණ්ඩුවක් ගොඩනගන්න එහෙමත් නැත්නම් රතු ආණ්ඩුවක් ගොඩනගන්න ජනතාව විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්න කියලා. අපි බලමු එළමෙන 17 වෙනිදා ජනතාව කුමන විදියට ප්‍රතිචාර දක්වයිද කියලා.